ජපන්තරුණියගේ දරු ප්‍රසූතිය වෙනුවෙන් අධිකරණයෙන් ලැබුණ තීන්දුව ගැනයි දැන් අපි කියන්න යන්නේ. අප්‍රේල් මාස 8 වන දිනට දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන පරිවාස භාරයේ සිටින ජපන් ජාතික සොරා ඔටාකි නැමැති තරුණිය රුපියල් ලක්ෂ 15ක බැඳුම් කරයක් මත ඇගේ පෙම්වතා වන කසුන් මදුශංක බණ්ඩාර නැමැත්තාගේ ලොකු අම්මා වෙත බාර දීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් TNL මහවත්ත මහත්මිය ඊයේ හෙවත් මාර්තු 18 වෙනිදා නියෝග කළා. මහේස්ත්‍රාත් වරිය මෙම නියෝගය කළේ ජපන් ජාතික තරුණියක ශ්‍රී ලංකාවට රැගෙනවිත් අපහරණයට ලක් කළ බවට සහ ඒ සඳහා ආධාර අනුබල දීමේ චෝදනා ඉදිරිපත් කරමින් කුච්චිකඩේ පොලිසිය විසින් එම පෙම්වතාට සහ තවත් 5 දෙනෙකුට එරෙහිව පවර්ණු ලැබූ ඇති නඩුව ඊයේ දිනේ අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී කොමහරි මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ දිල්කි ප්‍රනාන්දු මයුරිකාද සිල්වා සමග පෙනී සිටි ජේෂ්ඨ නීතිඥ වස්සලා උළුවඩුගේ මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය ඇති වූ මුල් අවස්ථාවේ සිදු කළ පැමිණිල්ල අනුව නඩුව පවරා ඇති බවත් තම දියණියගේ සහ ඉපදීමට සිටින දරුවාගේ අනාගතය සලකා ශ්‍රී ලාංකික පෙම්වතාට තම දියණිය විවාහ කර දීමට සොරා ඔටාකිගේ මව වන චියෝරා ඔටාකි මහත්මිය කැමැත්ත පළ කර ඇති බවත් ප්‍රකාශ කළා. ඊවැගේම විද්‍ය වෙනුවෙන් කසුන් රත්නායක, මදුශංක රත්නායක, සංක ප්‍රමුද්ද, ආශාද මෙල්, චන්ද්‍ර ජයසේන, ශරණි ධම්මිකාද සිල්වා සහ ජේෂ්ඨ නීතිඥ වරුණ චන්ද්‍රාත් වීරසූරිය යන නීතිඥවරුන් තම සේවාදායකයාගේ පෙම්වතිය අප්‍රියල් මාස 8 වන දිනට දරු ප්‍රසූතිය සඳහා සූදානමින් සිටින බවත් පරිවාස භාරයේ සිටීම නිසා ඇය යහපත් මානසික තත්ත්වයකින් පසු නොවන බවත් හැකියාවක් ඇත්නම් දරු ප්‍රසූතිය සඳහා ඇය පෙම්වතාගේ ඥාතීන් භාරයට පත් කරන ලෙසත් ඉල්ලා සිටින බව දන්වා සිටියා. පරිවාස වාර්තා සහ දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ජපන් ජාතික පෙම්වතිය ඇගේ පෙම්වතාගේ ලොකු අම්මා වෙත ලක්ෂ 15ක බැඳුම් කරයක් මත මුදා හැරීමටත් මෙම යුවළගේ විවාහය ජපන් තානාපති කාර්යාලයේ සිදු කළ හැකිදැයි විමසීමටත් මීළඟ නඩු දිනේදී තානාපති කාර්යාලයේ නිලධාරියෙකු කැඳවීම සඳහා නොදේසි නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. හොඳයි ඉතින් කොහොම හරි මේ සැබෑ පෙම්වතුන් යුවළට සහ ලැබෙන්නේ ඉන්න පුංචි සිඟිත්තාටත් අපි සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලත් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.